ළමයි අපිට විනාඩි 5ක් විතර බලමු තාම ළමයි පොඩ්ඩක් විතරක් ඉන්න නිසා තාම ළමයි 15යි ඉන්නේ ඒ නිසා අපිට විනාඩි 5ක් විතර බලමු කට්ටිය ජොයින් වෙනකම් හැමෝම නම රීනේම් කරගන්න ලර්නින් කොලෙජ් එකේ නම් එකයි මුල් නම එක රීනේම් කරගෙන වීඩියෝස් ඔන් කරගන්න අද අලුතින් ක්ලාස් එකට ආපු ළමයි ඉන්නවද අද මාර්තු මාසයේ පළවෙනි බුද්ධාගම පන්තියනේ ඉතින් අද අලුතින් ආපු ක්ලාස් එකට ඉන්නද ළමයි ඉන්නවද නැද්ද අන්මියුට් කරන්න බැරිද අලුතින් ආපු ළමයි කවුද ඉන්නේ අද हाँ इन चैट बॉक्स हरी ना दुनी अभी पाड़ा गोड़ा दें तीन हतरा पितर पुता एवं रिकॉर्डिंग बाल एवं कंप्लीट कर अलुति आपोया गीस तीन बारी वेचाया हम ना दीशा गीस ती आवे नद क्लास प्रश्न उत्तर ग्रेड नाइन अरे पोडी लमाइ हम वीडियो तो टीचर प्रश्न उत्तर वाला तमाम वीडियो तुनकरा वीडियो उन्करा हेमोम टीचर पेना वाले वेडकर टीचर देने देवल टीचर पेना ने हेमोम वीडियो उन्करा हदलामा वागे हरी लमाई अड़ी वगेने अंदर इसी हतर
වෙනදට එනවා 40ක් විතර. කමන්නේ අපි දැන් 36යිනේ වෙලාව අපි පාඩම් පටන් ගමු නේ ළමයි. හරි හැමෝම වීඩියෝ ඔන් කරගන්න. ආයුබෝවන් ළමයි. ආයුබෝවන් ටීචර්. ආයුබෝවන් තේ. ඇයි අද කවුරුත් උත්තර දෙන්නෙත් නැත්තේ? ළමයි. මම ඔයාලට ගිය සතියේත් කිව්වා ළමයි ක්ලාස් එක කරනකොට හැමෝම ක්ලාස් එකට උපරිම සහයෝගය දක්වන්න. ක්ලාස් එකට හැමෝම සහභාගී වෙන්න. ටීචර් ප්‍රශ්න අහුවාම උත්තර දෙන්න. වීඩියෝ ඔන් කරන්න. මොකද මේ 9 වසරේ ක්ලාස් එකේ පුතාලා විතරයි මේ වීඩියෝ ඔන් කරන්නේ නැත්තේ. අනිත් හැම ක්ලාස් එකකම ටීචර්න ළමයි වීඩියෝ ඔන් කරන් ඉන්නම ප්‍රශ්න හදි උත්තර දෙනවා. ඒ නිසා පුතේ ඔයාලා කරන දේවල් ඔයාලට. ඔයාලා හොඳට ඉගෙන ගත්තොත් ඒ දේ ඔයාලට ටීචර් මේකෙන් ලැබෙන දෙයක් නැහැ. ඔයාලගේ ජීවිතේ ඔයාලට තමයි බුද්ධාගම දැන් ඉඳන් හොඳට ඉගෙන ගත්තොත් ඕ ලෙවල් වලට A එකක් ගන්න පුළුවන් වෙන්නේ. රිසල්ට් ෂීට් එකේ ලස්සනට 9A's කියලා ලියන්න පුළුවන් වෙන්න බුද්ධාගමටත් A එකක් ඕන. A එක ගන්න පුළුවන් වෙන්න ඔයාලද හොඳට අහගෙන හිටියොත්. ඒ නිසා හැම දරුවෙක්ම හොඳින් පන්තියට සහභාගී වෙන්න. හරි. හරි හොඳයි. අපි එහෙනම් පාඩම පටන් ගමු. හරි මං එදා ඔයාලට මේ ටික ගෙදරදී ලියන්න කිව්වා නේද සුවනි? අපි එදා මේ ටික ගෙදරදී ලියාගෙන එන්න කිව්වා නේද ටීචර්? ඔව් ටීචර්. ආ හරි. දැන් ලිව්ව ළමයි පොත ස්ක්‍රීන් එකට ලං කරලා ටීචර් පෙන්වන්න බලන්න ලිව්ව අය. හැමෝම පෙන්වන්න බලන්න. වීඩියෝ ඔෆ් කරන් ඉන්න අයත් නෝට් එක ලිව්වා කියලා පෙන්වන්න. හරි ටීචර් වීඩියෝ එක ඔන් කරලා පෙන්වන්න. ටීචර් ගෙදරදී මේ ටික ලියාගෙන ඉන්න කිව්වා. මින්දුල ලිව්වේ නැද්ද? නැද්ද? නෙහාරා මිහිදිනි ලිව්වේ නැද්ද මින්දුල? කොයි වීඩියෝ ඔෆ් කරන් ඉන්න ළමයි මට පෙන්වන්න නෝට් එක. ඔය වීඩියෝ ඔන් කරන්නෙත් නැහැ ටීචර් පෙන්වන්නෙත් නැහැ කිව්වට කියන්නෙත් නැහැ. එහෙම වෙන්නේ පාළමයි. නදීෂා ලියලා. හරි බොහොම හොඳයි පෙන්වන අය. හරි පුතේ. හරි මම දැන් අහන කෙනා මට වීඩියෝ ඔන් කරලා ලිව නෝට් එක පෙන්වන්න. ලිව්වේ නැත්නම් ලිව්වේ නැහැ කියලා කියන්න ටීචර් බයින් නැහැ. ශාකිරා අද ඇයි වීඩියෝ ඔෆ් කරන්? ජලිත කො ලිව්වද ටීචර් දිලියන්නේ කිව්ව එක? ජලිත ඕමඩ ලිව්වද? හා ලිව්වා නම් හොඳයි. චමුදි ජයෝද්‍ය පුතා ලිව්වද? චමුදි ඔයා ලිව්වද නැද්ද? හරි කමක් නැහැ. මං ඒකයි ඔයාලට ක්ලාස් වෙලාවේ සේරම ලියන්න දෙන්නේ. නැත්තම් මං දන්නවා ඔයාලා ගෙදර ගියාම මේවා ලියන්නේ නැහැ කියලා. පුතාලා ටීචර් වැඩක් දුන්නාම ඒක අනිවාර්යයෙන්ම කරගෙන එන්න. ඔන්ලයින් ක්ලාස් එකක් වුණත් ඔයාලා ළඟ හිටියේ නැතත් ඔයාලා හරියට ටීචර් දෙන දේවල් කරොත් තමයි ඒකේ ප්‍රයෝජනේ ඔයාලට පුතේ. තේරෙනව නේද? පුතාලා කරන දේවල් වල ප්‍රයෝජනේ පුතාලට. කවදා හරි මේ දේවල් ලැබෙන්නේ පුතාලට, ටීචර් නෙමෙයි. හරිද? ඒ නිසා වැඩක් දුන්නාම හොඳ දරුවෝ වගේ අනිවාර්යයෙන්ම මේ දේ කරගෙන එන්න. තේරුණා නේද ළමයි? කුංචි වෙලාවක් නෑනේ දැන් මේක ලියන්න කියලා ටීචර් දුන්නේ. ඔකට උපරිමයයි පැයක් විතර. උපරිම පැයක් යයි. ඒ පැය ඉතින් අරගෙන පුතාලට ලියන්න පුළුවන්. ඒ නිසා ඊළඟ දවස් ඉඳන් හැමෝම ටීචර් ප්‍රශ්නයක් දුන්නාම ඒ ප්‍රශ්නෙට උත්තර අනිවාර්යයෙන්ම ලියාගෙන එන්න. හරි අපි ඉස්සරහට යමු. අපි සොළොස් මස්ථාන ඉවර කරලා ඊට පස්සේ තියෙනවා පුතේ අටමස්ථාන. හරිද? මේ අටමස්ථාන වලට පුතේ අයිති වෙනවා සොළොස් මස්ථාන වලින් හයක්ම. සොළොස් මස්ථාන වල තියෙන මේ ස්ථාන හයක්ම අයිති වෙනවා මේ අටමස්ථාන වලට. අයිති වෙන්නේ නැති දෙක තමා මෙන්න මේ ලංකාරාමය සහ ලෝවා මහාපාය කියන දෙක.
සොළොස්මස් ස්ථානවල තියෙන රුවන්වැලි සෑය ශ්‍රී මහබෝධිය තූපාරාමය මිරිසවැටිය අභයගිරිය ජේතවනය කියන හයම සොළොස්මස් ස්ථානවලටත් අයිති. අයිති වෙන්නේ නැත්තේ පුතේ ලංකාරාමය සහ ලෝවා මහාපාය. හරි. හැමෝම මාතෘකාව දාන හොඳ ළමයි වගේ අනුරාධපුර අටමස් ස්ථාන. අනුරාධපුර අටමස් ස්ථාන. අනුරාධපුර අටම ස්ථාන දාලා ළමයි ඉස්සෙල්ලාම 1 ඉඳන් 8 වෙනකන් ඉලක්කම් දාලා අටම ස්ථාන වලට අයිති සිද්ධාස්ථාන ටික පිළිවෙලට දියාගෙන යන්න. රුවන්වැලි සෑය, ශ්‍රී මහබෝධිය, ථූපාරාමය, මිරිසවැටිය, අභයගිරිය, ජේතවනය, ලංකාරාමය සහ ලෝවා මහාපාය. හරි. අටම ස්ථාන කියලා මාතෘකාව දැම්මා. පහලට පිළිවෙලට ලියාගෙන ගියා. හරි. හැමෝම ලියන්න බලන්න. සම්මුදි දහරි පුතේ බොහොම හොඳයි. නදීෂා ප්‍රශ්න අද රෙසන් කළේ මොකද්ද පුතා? අලියලි වල 10. අපි තා විනාඩි කීපයක් බලමු අනිත් යාළුවෝ ලියන හින්දා. ළමයි ලියලි ඉවර නම් රෙසන් කරන්න, එහෙම නැත්නම් chat box එකේ message එකක් දාන්න. හරි, වෙලාව ඇති. තාම ලියන ළමයි උස්සන්න බලන්න. හරි, එහෙනම් අපි ඉස්සරහට යමු. මේ අනුව සොළොස් මස් ස්ථානවලට ඇතුළත් ස්ථානවලින් හයක්ම අටම ස්ථානවලටද අයත් වේ. ඔන්න ටීචර් කිව්වා වගේ සොළොස් මස් ස්ථානවලින් හයක්ම මේ අටම ස්ථාන ඇතුළේ තියෙනවා. සොළොස් මස් ස්ථානයේට ඇතුළත් නොවන ලංකාරාමය හා ලෝවා මහාපායද භික්ෂූන් වහන්සේලා වැඩ සිටි අනුරාධපුර පූජා භූමියේ පිහිටි ඉපැරණි ස්ථාන දෙකක් වේ.
ලෝවා මහාපායයි ලංකාරාමයයි කියන්නේ අනුරාධපුරයේ තියෙන ඉතරණි භික්ෂුන් වහන්සේලා වැඩ සිටි ස්ථාන දෙකක්. ඉතින් මේවත් අපි අටම ස්ථාන වලට යොදාගෙන තියෙනවා අන්න ඒ නිසා. හරිද? ඉතින් පුතේ මෙම ස්ථාන පිළිබඳ විමසා බැලීමේදී පෙනී යන වැදගත් කාරණය වන්නේ බුදුරජුන්ගේ ශාරීරික පාරිභෝගික උද්දේශික යන ත්‍රිවිධ චෛත්‍යම ඊට අතුලත් බවයි. මොනවාද පුතේ මේකේ තියෙනවා? බුදුරජාණන් වහන්සේගේ ශාරීරික පාරිභෝගික සහ උද්දේශික යන ත්‍රිවිධ චෛත්‍යම. හරිද? ඒ කියන්නේ මොනවාද පුතේ ත්‍රිවිධ චෛත්‍ය? ශාරීරික පාරිභෝගික සහ උද්දේශික. ශරීර කොටස් පාවිච්චි කරපු දේවල් සහ පිළිම වහන්සේලා ත්‍රිවිධ චෛත්‍ය ඔයගොල්ලෝ දන්නවනේ. හරි, හැමෝම තරුවක් දාලා ලියන්න. තරුවක් දාලා හැමෝම මෙම සිද්ධස්ථාන පිළිබඳ විමසා බැලීමේදී මෙම සිද්ධාස්ථාන පිළිබඳව විමසා බැලීමේදී අපට පෙනී යන වැදගත් කාරණය වන්නේ මේ සියල්ලටම මේ අතර ත්‍රිවිධ චෛත්‍යම ඇතුළත් වන බවයි ත්‍රිවිධ චෛත්‍යම ඇතුළත් වන බවයි. ඒ කියන්නේ පුතේ මේ අටම ස්ථාන 16ම ස්ථාන කියන ඒවා වෙහෙර වහන්සේලා ඉන්නවා, බෝධීන් වහන්සේලා ඉන්නවා, පිළිම වහන්සේලා ඉන්නවා, බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ස්ථාන තියෙනවා, බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරපු දේවල් තියෙනවා. හරිද පුතේ? ඉතින් ඒ නිසා අපි කියනවා මේ අටම ස්ථාන 16ම ස්ථාන වගේ සිද්ධාස්ථාන වලට ත්‍රිවිධ චෛත්‍යම අයිති වෙනවයි කියලා. තේරුණාද ළමයි ඒක? තේරුණා නේද? හරි, බොහොම හොඳයි. දැන් හැමෝම ලියන්න ත්‍රිවිධ චෛත්‍ය කියලා ලියලා ඉරක් ගන්න. හැමෝම මේ ශාරීරික පාරිභෝගික උද්දේශික කියන ත්‍රිවිධ චෛත්‍ය පල්ලෙහෙන් 1, 2, 3 දාල් ලියන්න. Yeah.
लिवा दलामाई शारीरिक पारिभोगिक उद्देशिक හරි දැන් යටින් තරුවක් දාලා ලියන්න ශාරීරික චෛත්‍යයට ඇතුළත් වන්නේ ශාරීරික චෛත්‍යයට ඇතුළත් වන්නේ ශාරීරික චෛත්‍යයට ඇතුළත් වන්නේ ධාතුන් වහන්සේ धातु निधन कल दागैप वेनी दैय धातु निधन कल दागैप वेनी दैय वेनी दैय पारिभोगिक चैत्यट अयत्वन्ने पारिभोगिक चैत्यट अयत्वन्ने पारिभोगिक चैत्यट अयत्वन्ने සමුදී අපි කිව්වේ ශාරීරික චෛත්‍යයට අයත් වන්නේ ධාතුන් වහන්සේ සහ ධාතුන් නිදන් කළ දාගබ් වැනි දෑය ඊට පස්සේ කිව්වා පාරිභෝගික චෛත්‍යයට අයත් වන්නේ පාරිභෝගික චෛත්‍යයට අයත් වන්නේ පාරිභෝගික චෛත්‍යයට අයත් වන්නේ බුදු රජුන් පරිභෝජනය කළ බුදු රජුන් පරිභෝජනය කළ බුදු රජුන් පරිභෝජනය කළ ඒවා නිදන් කළ දාගැබ් බුදු රජුන් පරිභෝජනය කළ දේ ඒවා නිදන් කළ දාගැබ් ක්‍රමාවක් දාලා ශ්‍රී මහා බෝධිය බුදුන් වහන්සේ පරිභෝජනය කළ ඒවා නිදන් කළ දාගැබ් ක්‍රමාවක් දාලා श्री महाबोधिय श्री महाबोधिय श्री महाबोधिय सह एहि अंकुर सह एहि अंकुर सह एहि अंकुर सह एहि अंकुर वेनि दैय वेनि दैय वेनि दैय वेनि दैय ईलांगट लियान लामाई उद्देशिक चैत्यट अयत् वन्ने उद्देशिक चैत्यट अयत्वन्ने उद्देशिक चैत्यट अयत्वन्ने उद्देशिक चैत्यट अयत्वन्ने उद्देशिक चैत्यट अयत्वन्ने සිරිපතුල් 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 සිරිපතුල්
සිරිපතුල් බුදු පිළිම වැනි දෑය බුදු පිළිම වැනි දෑය බුදු පිළිම වැනි දෑය හරි ලිව්වා නේද ළමයි හරි බොහොම හොඳයි ඉතින් පුතේ මෙහෙම මේ ත්‍රිවිධ චෛත්‍යම් වැඳ පුදා ගනිමින් අටම ස්ථානයේ සොළොස්ම ස්ථානයේ වැඳ පුදා ගනිමින් මේ හැම එකම ආවරණය වන පරිදි වන්දනා ගමනක යෑම ඒ කාලේ බෞද්ධයෝ විදිහට බෞද්ධයෝ හැඳින්නුවා වට වන්දනාව කියලා මොකද්ද ළමයි වට වන්දනාව කියන්නේ බෞද්ධයෝ විදිහට මේ අටම ස්ථාන සොළොස්ම ස්ථාන වන්දනාමාන කරගන්න වන්දනා ගමන් වල යෑම වටවන්දනාව යනු කුමක්ද වටවන්දනාවේ අනු කුමක්ද හරි දැන් හැමෝම උත්තරේ කියන්න බලන්න මොකද්ද වටවන්දනාව කියන්නේ කියලා මම දැන් උත්තරේට ප්‍රශ්නෙට උත්තර අහන්නේ මේ වීඩියෝ ඔෆ් කරන් ඉන්න අයගෙන් උත්තර දෙන්න බලාගෙන ලෑස්ති වෙන්න මම දන්නේ නැහැ නත්තම් ඔයාලා පාඩම අහන් ඉන්නවද කියලා ඒ නිසා මේ වීඩියෝ ඔෆ් කරන් ඉන්න අයගෙන් තමයි මම උත්තරේ අහන්නේ දැන් හැමෝම අද සවිනුත් වීඩියෝ ඔෆ් කරගෙන හරි දැන් හැමෝම ලියන්න වටවන්දනාව කියන්නේ මොකද්ද කියලා සුවනි මොකද්ද ප්‍රශ්නේ ටීචර් මාව ලියුණා මට මේ අර ශාරීරික චෛත්‍ය අතුලත් වන්නේ කියලා ඊට පස්සේ කියපට කියන්න පුළුවන්ද හරි උතේ අපි ලිව්වේ ශාරීරික සාහිත්‍යයට ඇතුළත් වන්නේ ඒ ටික ලියාගත්තා ඊට පස්සේ ලිව්ව පාරිභෝගික සාහිත්‍යයට ඇතුළත් වන්නේ ශ්‍රී මහ බෝධිය සහ එහි අංග ශ්‍රී මහ බෝධිය සහ එහි අංකුර ඊට පස්සේ බුදුන් වහන්සේ පරිභෝජනය කළ ද්‍රව්‍ය ඒක ලිව්වා ඊට පස්සේ උද්දේශික චෛත්‍යයට අයත් වන්නේ කියලා ලිව්වා සිරිපතුල් බුදු පිළිම එන්නේ ටික හරිද පුතේ ඒ දෙක නිකන් කෙටියෙන් ලියා ගන්නකො ඊට පස්සේ ප්‍රශ්නයක් දුන්නා වට වන්දනාව ලෙස හඳුන්වන්නේ කුමක්ද කියලා ඒකට උත්තරේ ලියන්න වටවන්දනාව ලෙස හඳුන්වන්නේ කුමක්ද කියලා තමයි ප්‍රශ්නේ දුන්නේ මට ළමයි chat box එකට දාලා ආයෙ ප්‍රශ්න කියන්න කියලා හැමෝම උත්තරේ ලියන්න බලන්න
හරි වෙලාව ඇති අපි දැන් හව බලන්න කාගෙන් හරි සචින්ත ප්‍රබෝධ පුතා කියන්න බලන්න මට උත්තරේ සචින්ත ප්‍රබෝධ අරේ දැක්කනේ ලීව් වෙනවා ඇයි ළමයි ඒ වීඩියෝ තෝෆ් කරන් ඉන්නවා ටීචර් ප්‍රශ්නයක් අහුවාම ලීව් වෙනවා ඇයි එහෙම කරන්නේ මම වීඩියෝ ඔන් කරන් ඉන්න ළමයින්ට නම් මුකුත් කියන්නේ නැහැ ළමයි හැමදාම වීඩියෝ ඔන් කරන් ඉන්නවා ටීචර් අහනේ වට උත්තර දෙනවා නදුනි කියන පුතේ वीडियो ऑफ कराएंगे ना ये हल्ला वैडा अपने यार उत्तर देने ना दुनी किया ना बालान उत्तरे ना दुनी अनम्यूट कराने बैरी दे नेहारा नेहारा किया ना पुत्ते उत्तरे वैटी में दिन करना ना गाता करमी बहुत जाने चीन सिद्ध करना ना तो मेरे वंदना हो वटा वंदना हो लेता है जीने ओ पुत्ते तो कोटे एक एक तावे अतुलात वे नो ना सिद्धास्थान सियाल लम पे आवरणे वन पारिद्यात्म आस्थान सोलोस मास्थान वाले टाया सिद्धास्थान सियाल लम आवरणे वन पारिदि වැඩිම දින ගණනක් ගත කරමින් බෞද්ධයන් විසින් ශ්‍රද්ධාවෙන් කරුණ ලබන වන්දනාව තමයි අපි වට වන්දනාව කියලා හඳුන්වන්නේ. ළමයි හැමෝම මේකට උත්තරේ ලිව්වා නේද? ඔබ බලන්න ලිව්වේ නැති ළමයි ඉන්නව නම් අත උස්සන්න. නෑ. හැමෝම ලියලා. හරි. බොහොම හොඳයි. අපි ඉස්සරහට යමු. හරි මේ ටික කියවන්න බලන්න කවුරු හරි මිහිදිනි මිහිදිනි කියවන්න බලන්න මේ ටික අතීතේ පටන් මෙරට බෞද්ධ ජනතාව වන්දනා ගමන් යෑම ඉතා සැලසුම් සහගතව දැඩි ඕනෑකමින් යුතුව සිදුකට ඇත එහිදී එකිනෙක අතර ඉතා සුහද එකමුතුකමක් පැවති අතර වන්දනා ගමන් බිමන්වලදී අන්නෝන්න दुष्कर भगवान वंदना कटियत संधा गति सिद्धुन दिन गणन अविनिश्चित मिनिस्सु हरियट अनतुरु सिदु वेनवा वल सत्तु ऐविल्ला पहर देनवा කොටියෝ දිවියෝ ඊට පස්සේ වලස්සු වල් අලි මේ වගේ සතුන්ගෙන් ප්‍රහාර එල්ල වෙනවා. ඉතින් මේක හරිම භයානක ගමනක්. ඉතින් පුතේ ඒ කාලේ අතීතේ මිනිස්සු මේ වගේ දුෂ්කර වකවානු වල වන්දනාමාන කටයුතු වල ගමන් කරන්නේ ඒ ළමයි ඒ මිනිස්සු තමන්ගේ තියෙන දේපල ඉඩ කඩම් පවා සමීප ඥාතීන්ට පවරලා තමා වන්දනා ගමන් වල ගිහින් තියෙන්නේ. ඉතින් පුතේ අතීතයේ සිරිපාදේ අනකොට කතාවක් තියෙනවා අර පුතාල දැකලා නැතුව ඇති පින්තූරයක් මම දැකලා තිනවා සිරිපාදේ ඉස්සර මෙහෙම එල්ලිලා යන්නේ ගල්වල එල්ලිලා ඉස්සර මේ ලංකා දැන් තියෙනවා වගේ සැප පහසුවට නගින්න පුළුවන් කමක් තිබෙන්නේ නැහැ ගල්වල එල්ලිලා ගස්වල එල්ලිලා හරීම භයානක ගමනක් ඉතින් පුතේ අතීතයේදී අපේ ආච්චිලා සීයලා සිරිපාදේ අනකොට ගිහින් තියෙන්නේ තමන්ට තිබ්බ දේපල ඉඩකඩම් වෙන තමන්ගේ නෑදෑයන්ට ලියලා දීලා එහෙම තමයි සිරිපාදේ යනවනම් ඒ වන්දනාමාන කටයුතු කරන්න ගිහින් තියෙන්නේ
හරි දෙතින් පුතේ අද සමාජ වගේ නෙමේ පැරණි සමාජෙ හිටපු ඒ අපේ මුතුන් මිත්තෝ පැරණ නොහිතුවා මේ වන්දනාමාන කරන්න මේ යන ගමන සිද්ධාස්ථාන වන්දනාමාන කරන එක වසරකට වරක්වත් අනිවාර්යෙන්ම අපි සිද්ධ කරන්න ඕන දෙයක් කියලා හරිද යාලා හිතා ඒක ඒගොල්ලොගේ චාරිත්‍රාක් වගේ ඒක අනිවාර්යෙන්ම සිද්ධ කරන්න නොවරදවා සිදු කළ යුත්තක් ලෙස ඒගොල්ලෝ සැලකුවා හරිද ඉතින් පුතේ මේ ගමන් වලදී විශේෂ ගායනාවක් කරනවා පුතාල සිරිපාද ගිහින් ඉන්න යතු උසන්න බලන්න සිරිපාද ගිහින් තියන ළමයි ඉන්නා නැවත උසන්න ආ හසාර ගිහින් තියනවා තව කවුද ගිහින් තියන්නේ පෙරිමි ළමයි නම් ගිහින් තියනවානේ ඉතින් පුතේ මේ සිරිපාද යනකොට ඔයාලට හෙන් දර්ශිකත් ගිහින් තියනවා ශානිය මයිනි ගිහානි අචිනි කෙවින් हाँ गुडकाई नाने इतनी पुते सिरी पादे आनो कोटे वाला टहिला ना दुनी दिन दिन ना तो बहुत मंदा है सिरी पादे आनो कोटे वाला टहिला तेरा तो तून सारे ने कावी किया ना आज चिला है मुड़े टे आनो कोटे हाई एं किया ना वा बुद्धं सारे ने सिरस दारागे ना කියල හයියෙන් කවි කියාගෙන එහෙම උඩට යනකොට ඊට පස්සේ මේ නැගලා බහින මේ නඩේට බුද්ධං සරණේ සරණයි ඔන්නෝ මේ ඊට පස්සේ පහලට බහිනයි වෙනම කවි කියනවා ඒකට වෙනම කට්ටියක් උත්තර කවියක් කියනවා හරිම ලස්සනයි හරිම සුන්දරයි ළමයි ඔයාලා දැකලත් ඇති ඉතින් පුතේ ඒ අත්දැකීම ගන්න නම් සිරිපාදේ යන්නම ඕන ඉතින් මහන්සිය නිවෙනවා දිඩාව නිවෙනවා ඒ ගමනේ දුර දැනෙන්නේ නැහැ ඔන්න ඔහොම ගමන පටන් ගත්ත වෙලේ ඉඳන් උඩට යනකම ඔව්සවින් අග්ගල කණ්ඩෝම් පුතා හෙලේනගින් ඩෝම් පුතා ඔන්න ඔය වගේ මින්දුලේවලා තියෙනවා සවින් නෙවලා තියෙනවා පිරිමි ළමයි නම් දන්නව නේද පොඩ්ඩක් ඉතින් පුතේ සිරිපාද යනකොට කන්ද පටන් ගත්ත තැන ඉඳන් ඉහළ මළුවට යනකම ඔන්න ඔහොම ලස්සන තුන් සරණේ කවි කිය කිය තමයි वंदना नड गमन करानी हरिम सुंदर अद्दकीम महंस्य दनेन्ने नह दूर दनेन्ने नह विडाव दनेन्ने नह वेलाव यानवा तेरेन्ने नह इतिं एक मे अपे पेरन्न होयागत हुंद क्रिया मार्गया हरिद इतिं पुते मेन्न मे वगे अपि गमन वंदनामान गमन बिमान वलदी गायना करन तेरुवान गुण गैन कियवेन कवि सीपद वलट अपि कियनवा तुन सरणे कवि कियला मोनाद लमई වන්දනාමාන ගමන් බිමන් වලදී ගායනා කරන කවි සීපද තෙර වන්දනාමාන ගමන් වලදී ගායනා කරන තෙරුවන් ගුණ කියවෙන කවි සීපද වලට අපි කියනවා තුන් සරණේ කවි කියලා. හරි. හැමෝම මාතෘකාව දාන්න. තුන් සරණේ කවි කියලා චූටි මාතෘකාව දාලා යටින් ඉරක් ගන්න හොඳ ළමයි වගේ. තුන් සරණේ කවි තුන් සරණේ කවි तुन सारने कवि वंदन इट पासे अटिलियन लमाई वंदना गमनक दी वंदना गमनक दी वंदना गमन करी गायन करन सॉरी वंदना गमन करी गायन करन वंदना गमन कदी गायने करन तेरुवन गुण कियवेन तेरुवन गुण कियवेन तेरुवन गुण कियवेन तेरुवन गुण कियवेन कवि सी पद कवि सी पद
තෙරුවන් ගුණ කියවෙන හවිසි පද තුන්සරණේ කවි ලෙස හැඳින්වේ තුන්සරණේ කවි ලෙස හැඳින්වේ තුන්සරණේ කවි ලෙස හැඳින්වේ හරි හැමෝම යටින් දැන් මේ කවිය ලියන්න එතන මේ යටින් හැමෝම මේ කවිය ලියන්න लियली वरवेला रेस हैंड करन लमाई හරි වෙලාව ඇති අපි ඉස්සරහට යමු ළමයි ලියන්න බැරි වෙච්චයි ගෙදරදි ලියන්න හරි සිද්ධාස්ථාන වන්දනාව හා බැඳුණු කුද සිරි වන්දනා කාට හරි කියවන්න දෙමු මේටික් කියවන්න බලන්න සවින් සවින් නිම්සර පුතා කියවන්න බලන්න වන්දනා ගමන් යෑමේදී පෙරන්නෝ සාමූහික වශයෙන් එහි නිරත වූහ. එම සමූහය හඳුන්වන ලද්දේ වන්දනා නඩේ යනුවෙනි. එහි ප්‍රධානියා නඩේ ගුරාය. වන්දනා ගමන් යෑමේදී චාම් සරල විනීත අයුරින් සැරසීම සිරිතක් විය. සකසුරුවම සුරැගෙන අයුරු කටයුතු කිරීමත් සංවර ඇඳුමින් සැරසී එම ගමන් යාමත් සිදු කළහ. එසේම පෙරන්නෝ ආහාර ගැනීම විනීතව සිදු කළ අතර පොදු ස්ථාන පිවිත්‍ර නොකරහ. වැසිකිලි කැසිකිලි පරිහරණයෙන් පසු එම ස්ථාන නිසි පරිදි පිරිසිදු කර යෑමට ඔහු අමතක නොකළහ. ඇහෙන්නේ නැහනේ. හරි, කමන්නේ. හරි, බොහොම හොඳයි. ඉතින් පුතේ වන්දනා ගමන් යද්දී අපේ පැරණි මුතුන් මිත්ත කවදාවත් වන්දනා කරන සිද්ධාස්ථානේ ජරා කළේ නැහැ, අපවිත්‍ර කළේ නැහැ. හරිම සකසුහුවෙන් තමා භාවිතා කළේ සංවර ඇඳුමින් සැරසිලා තමා මේ තැන් වලට ගියේ විනීතව සරල චාම් විදිහට තමා හැසිරුනේ පුතාල දැකලා ඇති දැන් නම් අද සමාජ නම් මේ දේවල් ඇත්තම නැත්තේ හරියට කලකිරනවා දැක්කහම දැන් මිනිස්සු ගොඩාක් ඉස්ස මේ ළඟකදී ඉඳන් මිනිස්සු ගොඩාක් දැන් ශ්‍රීපාද යනවා ශ්‍රීපාද ස්ථානයේ වන්දනා කරන්න යනවා නමුත් පුතේ මන් දකින්න විදිහට දැන් ගොඩාක් අය යන්නේ ශ්‍රීපාදේ වන්දනාමාන කරන්න නෙමෙයි එතන ගිහිල්ලා ෆොටෝ ගහන්නයි TikTok කරන්නයි ඔන්න ඔවට තමයි මිනිස්සු යන්නේ ඒවා පුතේ හරීම වැරදි වැඩ දැක්කම කලර් කිරෙනවා බෞද්ධ වශයෙන් අපි මේ දේවල් කරන්න හොඳ නැහැ අපි බුද්ධාගම අපේ ආගම අපි මේ දේවල් හරියට රැක ගන්න ඕන මොකද බුද්ධාගම ඉතුරු වෙලා තියෙන එකම රට ලංකාව
මිනිස්සු දැන් වන්දනාමාන කරනවට වඩා යන්නේ පන්සලට ගිහිලා පන්සල් ගියා කියලා ෆොටෝ එකක් ගහලා Facebook දාන්න කට්ටියට පේන්න ඔය වගේ දේවල් වලට තමයි මිනිස්සු දැන් පන්සල් යන්නේ ගොඩක් වෙලාවට. නමුත් පුතේ අපේ පැරණි මුතුන් මිත්තෝ එහෙම නැහැ. පන්සලකට සිද්ධාස්ථානයකට යන්නේ හරිම ශ්‍රද්ධාවකින් හරිම භක්තියකින් චාම් සරල විනීත විදිහට. දැන් ඉන්න ළමයි නම් ගිහාම දඟලනවා කෑකෝ ගහනවා ෆෝන් නොබනවා වීඩියෝ කරනවා පන්සල් ඇතුළේ නටන අයත් මන් දැකලා තියෙනවා හරිම අනවශ්‍ය විදිහට හරිම කැත විදිහට. නමුත් පුතේ අපේ පැරණෝ ඒ දේවල් එහෙම කරේ නැහැ. ඒ අය ඒව හැතුවේ මේ පන්සල් දෑගත් හැතුවේ මේ බුද්ධ ධර්මය තව પરම්පරා ගානක් ඉදිරියට ගෙනියන්න ඕන නිසා. ඒ දේ අපි රැක ගන්න ඕන නිසා. එයාලා හරිම තාම් සරල විනීත විදිහට තමයි හැසිරුනේ. ඉතින් පුතේ ඔයාලත් දවසක සමාජ මේ යන විදිහ හරිම වැරදි. ඒ දේවල් ඔයාලා ඔයාලගේ ජීවිතයට ගන්න නැතුව හරි විදිහට වැරදි විදිහට යන සමාජයේ ඔයාලා හරි විදිහට හැසිරෙන්න. හරිද? දේවල් කරන්න ඕන තැන් තියෙනවා. අපි නටන්න ඕන නටන්න ඕන තැන් තියෙනවා. අපිට කෑකෝ ගහලා දඟලන්න ඕන ඒව කරන්න සුදුසු තැන් තියෙනවා. නමුත් පන්සලක් සිද්ධාස්ථානයක් ආගමික ස්ථානයක් කියන්නේ ඒ වගේ දෙයකට සුදුසු තැනක් නෙමෙයි. හරිද? ඒ නිසා ළමයි මේවා ඉගෙන ගන්න ඔයාලවත් ඒවෙන් ආදර්ශයක් අරගෙන එහෙම වැරදි වැඩ කරන්න එපා. කරන කෙනෙක් දැක්කත් ඒ කෙනාට ඒක ආදරෙන් පැහැදිලි කරලා දෙන්න මේක වැරදි දෙයක්. මේ අපේ බුද්ධ ධර්මය අපි මේක ආරක්ෂා කරන්න ඕන තැනට සුදුසු විදිහට අපි හැසිරෙන්න ඕන කියන එක. පසිදු පරක් වෙලා නේද ආවේ? ඔව් ටීචර්. ඒක තමයි කලින් ලිව්ව ටික රෙකෝඩින් එක බලලා ලියා ගන්න. හා ටීචර්. හරි. ඉතින් පුතේ මෙතන දැන් තියෙනවා වන්දනාමාන ගමනක් යද්දී අපි ඒවයි හැසිරෙද්දි ඒ ගමන් කරනකොට පිළිපදින්න ඕන සිරිත් විරිත් කිහිපයක්. වන්දනා ගමන පිටත් වීමට පෙර සහභාගී වන සියලු දෙනා ගමේ පන්සලට හෝ ළඟම පිහිටි සිද්ධාස්ථානයකට ගොත් තෙරුවන් වැඳ පුදා ගැනීම හා බාරහාර වීම. බාරහාර වීම කෙසේ වෙතත් ඒක සමහර විට අමාරු කාර්යයක් වෙන්න පුළුවන්. තෙරුවන් වැඳ පුදාගෙන ඒ ආශිර්වාද අරගෙන තමයි පුතේ අපි වන්දනා ගමනක් යනවා නම් යන්නේ. මුන්නට හොඳට මතකයි අපි වන්දනා ගමනක් යනවා නම් වාහනේ ඉන්න හැමෝම අය එළියට බැහැලා තෙරුවන් වැඳලා පඳුරු දාලා ඒ පන්සිල් අරගෙන ඒ ආශිර්වාදෙත් එක්ක තමයි වන්දනා ගමන ආරම්භ කරන්නේ. වන්දනා ගමන නිරත වෙන කාලය තුර නිර්මාංශ වීම, සංවර ඇඳුම් මැදීම, වන්දනා කවි ගායනය, වන්දනයට පෙර ස්නානය කොට පිරිසිදු වීම, පූජා භූමි වලට ඇතුල් වීමේදී සුදු ඇඳුමින් සැරසී සිටීම, කට වරද්දා ගැනීම යනුවෙන් හැඳින් වෙන නොකැලපෙන වදන් පරිහරණය නොකිරීම. ඒ කියන්නේ පුතේ ඔයාලා දැකලා ඇති දැන් සිරිපාදේ වඳිනකොට නම් මේක ගොඩාක් දුරට කියනවා කට වරද්ද ගන්න එපා කියලා. මොකද එතකොට නරක දේවල් වෙන්න පුළුවන් කියලා කියනවා. මතයක් තියෙනවා. හරිද? ඒ නිසා ඒ මොනවා වුණත් අපි පන්සලකට ගිහාම ආගමික සිද්ධාස්ථානයකට ගිහාම අපි හැසිරෙන්න ඕන විදිහක් තියෙනවා. ඒ විදිහට අපි අපේ වචන හිස් වචන පරුෂ වචන නපුරු නරක වචන පාවිච්චි නොකර අපේ හිතේ කරුණාව මෛත්‍රිය දයාව පිට වෙන සුදුසු වචන විතරක් අපි පාවිච්චි කරන්න ඕන. පූජා ද්‍රව්‍ය පඳුරුවේ අවශ්‍ය දේවල් අපි පිරිසිදු කරලා රැගෙන යන්න ඕන. පැමිණෙන පිටත් වෙන වෙලාවල් නොපැවසීමේ වනම් සංස්කෘතියත් එක්ක අපිට පරම්පරාවෙන් පරම්පරාවට එන චාරිත්‍ර වාරිත්‍ර තමයි මේ දේවල්. සාමූහිකත්වයට මුල් තැන දීම, වැඩිහිටියන්ට ගරු කිරීම, ගමනකදී ප්‍රධාන වැඩිහිටියෙකු පත්කර ගැනීම හා ඔහු නඩේ ගුරා ලෙස හැඳින්වීම, ගොඩාක් අත්දැකීම් තියෙන ගොඩාක් වන්දනාමාන ස්ථානවලට ගිහින් තියෙන ඒ අත්දැකීම් බහුල වැඩිහිටියෙක්ව අපි නායකයා කරගන්නවා අපේ වන්දනා කණ්ඩායමේ. ඒ නායකයාට අපි කියනවා නඩේ ගුරා කියලා. කල් තබා ගත හැකි දේශීය ආහාර පාන සකස් කරගෙන යා. වෙහෙස දුරු කර ගැනීමට අම්බලම භාවිතය හා පැන් පහස නිවා ගැනීමට පිම්පාලිය භාවිතය. දැන් නම් ඕවා දකින්නේ නැහැ පුතේ. නමුත් ඒ කාලේ ගමනක් යනකොට මිනිස්සුන්ට හොටෙල් රූම් සරම මේවා තිබ්බේ නැහැ නීමේ. කුලියට දෙන ගෙවල් තිබ්බේ නැහැ නවති. ඒ කාලේ තිබ්බේ අම්බලම් කියලා රජ කාලේ ඉඳන් රජවරු හදලා පැවතගෙන යන පුංචි නිවාස වගේ දේවල්. මේව ඇතුලේ ඕන කෙනෙක්ට රැය පහන් කරන්න පුළුවන්, ගිමන් හරින්න පුළුවන්, නැවතිලා ඉන්න පුළුවන්. මේ අම්බලම් කියන්නේ මිනිසුන්ට ගමන් මහන්සිය නිවා ගන්න, රැය පහන් කරන්න, නිවාස වගේ ඕනම කෙනෙක්ට ඇතුළත් වෙන්න පුළුවන් තැනක් තමයි මේ අම්බලම කියන්නේ. හරිද? පින්තාලියත් පුතාල දැකලා ඇති පාරවල් වල තැනින් තැන මෙහෙම ලොකු කලයක් වගේ එකක්
තියලා තියෙනවා පුතාල දැකලා තියෙනවා බොහොම හොඳයි ළමයි දැකලා තියෙනවා ඉතින් ඒකේ වතුර තියෙනවා ඕනම කෙනෙක්ට නොහිලේ ඒකෙන් වතුර අරගෙන බොන්න පුළුවන් හරි දැන් හැම දරුවෙක්ම මාතෘකාව දාන්න වන්දනා ගමනකදී වන්දනා ගමනකදී වන්දනා ගමනකදී වන්දනා ගමනකදී අනුගමනය කළ යුතු සිරිත්විරි අනුගමනය කළ යුතු සිරිත්විරි වන්දනා ගමනකදී අනුගමනය කළ යුතු සිරිත්විරි හරි මාතෘකාව දාලා මේකෙන් 1 2 3 4 5 6 දහයක් ලියන්නකෝ මේ තියෙන සිරිත්විරිත් දැන් ටීචර් ඔක්කොම ටික ඔයාලට කියලා දුන්නා සිරිත්විරිත් ගොඩක් තියෙනවානේ ඔක්කොම ලියන්න ඕනේ නැහැ ඔතනින් 10ක් විතර පුතාල් ලියන්න බලන්න විනාඩි 5ක් දෙන්නම් විනාඩි 5 ඇතුළත 10ක් විතර ලියන්න ළමයි ලියල ඉවරන රේසන් කරන්න
ලියවදල අම්මයි ලියලිවරයි රේසන් කරන්න ලියලිවරයිනේ ළමයි හරි අපි එහෙනම් ඉස්සරහට යම් පුතේ ඊළඟට තියෙනවා පුතේ ශ්‍රී පාද වන්දනාව හරි මේ ටිකක් කවුරු හරි කෙනෙක් කියවන්න බලන්න පළවෙනි ඡේද දෙක සමාධි සමාධි කියවන්න බලන්න සමාධි සමාධි කියවන්න බලන්න ටීචර් සාම්ප්‍රදායිකව පැවතෙන වත්පිළිවෙත් අතුරි ශ්‍රීපාද වන්දනාව හා බැඳුණු වත්පිළිවෙත් බොහෝ දුරට ආරක්ෂා වී පවතී. ශ්‍රීපාද වන්දනේ සඳහා කවර මාර්ගයකින් ගමන් කළද ඉතා දුෂ්කර ලෙස දිගු දුරක් පාගමනින්ම යා යුතු වීම මීට මූලික හේතුවක් බව පෙනී යයි. මෙරට දහස් සංඛ්‍යාත ප්‍රතිමත් වූ මහා ශ්‍රද්ධාවෙන් වැඳ පුදා ගැනීම ගැනීමට උනන්දු වන ස්ථානයක් ලෙස ශ්‍රීපාද ස්ථානයේ සැලකිය හැකිය. ශ්‍රීපාද ලාංඡනයේ මත නල්ල තබා වන්දනාමාන කිරීමට ලැබීම තමන්ගේ භාග්‍යයක් ලෙස බෞද්ධයෝ කල්පනා කරති. දෙසැම්බර් මාස සිට මැයි මාස දක්වා කාලවකවානුව මේ සඳහා යොදා ගැනේ. ශ්‍රීපාද වන්දනය පෙරණි වන්දනාමාන සම්ප්‍රදායන් ලෙස කෙළිදරව් කරන කැට. හරි බොහොම හොඳයි පුතේ. ඉතින් පුතේ ශ්‍රී පාද වන්දනාව ඒ කාලේ ඉඳන්ම පැවතගෙන එන දෙයක්. ලංකාවේ ගොඩාක් චාරිත්‍ර වාරිත්‍ර නැති වෙලා ගියත් මේ ශ්‍රී පාදයේ වන්දනා කරන්න තියෙන චාරිත්‍ර බොහෝමයක් තවමත් සුරකිලා තියෙනවා. හරිද? මොකද කියනවා නම් පුතේ මේක ඇත්තටම හරිම පූජනීයයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පතුල පිහිටලා තියෙන්නේ. ඒ ශ්‍රී පතුල මත නළල තබා වන්දනා කිරීම බෞද්ධයන්ගේ භාග්‍යයක් විදිහට බෞද්ධයෝ සලකනවා. ඉතින් පුතේ මේ හා සම්බන්ධ ගොඩාක් චාරිත්‍ර වාරිත්‍ර සමන් දෙවියන් වැඳ පුදා ගැනීම හෝඩුකාර අයගේ ඒ විවිධ චාරිත්‍ර කෝඩු කියලා කියන්නේ ශ්‍රීපාද වන්දනාවේ පළවෙනියටම යන ඒ කියන්නේ තමන්ගේ ජීවිතේ කිසිම අවස්ථාවක ශ්‍රීපාද වන්දනා කළා නැහැ මේ මම යන පළවෙනි පාර අන්න එහෙම අයට කියනවා අපි කෝඩු කියලා හරිද ඒ අයගේ අතේ සුදු පාටට රෙද්දක මේ රෙදි කඩක ගැට ගහලා කාසියක් ගැට ගන්නවා සමන් දෙවියන්ට බාරයක් වෙලා ඉතින් ඒ වගේ විවිධ චාරිත්‍ර තියෙනවා මේ දේවල් තවමත් රැකිලා තියෙනවා හරිද ඉතින් පුතේ වර්තමානයේ ගොඩාක් බෞද්ධ සිද්ධාස්ථාන වලට ගමන් කරන ඒවා වෙනස්කම් දක්ින්න තියෙනවා ඒවා ගොඩාක් විනෝදය සඳහාම පමණක් මූලික වෙලා තියෙනවා කිසිම චාරිත්‍ර වාරිත්‍රයක් නැහැ රුවන්වැලි මහා සෑය වඳින්නත් යනවා මිනිස්සු කිසිම චාරයක් නැතුව සින්දු කිය කිය කෑ ගගහ කාල කෝලහල කර කර එහෙම භක්තියක් ශ්‍රද්ධාවක් හිතේ නැතුව යන වෙලාවල් අපි ඕන තරම් දැකලා තියෙනවා ඉතින් පුතේ මේකෙන් වෙන්නේ අවමානයක් ඒ දේවල් අපි එහෙම කරන්න හොඳ නැහැ. සිරිපාද යනකොට නම් පුතේ ගොඩක් අය එහෙම කරනවා අඩුයි. මොකද මේ සිරිපාදේ හරිම භක්තිමත්, හරිම පූජනීය තැනක්. ගිහින් තියන අය දන්නවා ඇති සිරිපාදේ හරිම ලස්සනයි. සිරිපාද යන පාරවල් ගොඩක් තියෙනවා. රත්නපුර එරත්ත පාර, හැටන් වලින් ඊට පස්සේ එහෙම පාරවල් ගොඩක් තියෙනවා. මේ හැම පාරකින්ම යන්න පුළුවන් මග කඩ තියෙනවා, රොටි තියෙනවා. ඊට පස්සේ ගාන්ට ආර සද්ද ඇහෙනවා. මිනිස්සු තුන් සරණේ කවි කියාගෙන උඩට යනවා පහලට එන අය කවි කියනවා ඇවිදින්න බැරි අය ඔසවගෙන යන අය ඉන්නවා මේ වගේ හරිම සුන්දරයි පුතේ මේ ශ්‍රීපාද වන්දනාව හරි පුතාලා දවසක අම්මලත් එක්ක අනිවාර්යයෙන්ම කතා කරගෙන යන්න ශ්‍රීපාදේ වඳින්න ඕනේ කියලා හරිද ඊට පස්සේ පුතේ
වර්තමානයේ වන්දනාමාන කිරීමේදී බුදුදරුවන් සිහි තබා ගත යුතු වැදගත් කරුණු රැසක් ඇත. එයින් කිහිපයක් පහත දැක්වේ. පූජනීය හා පෞරාණික වශයෙන් වැදගත් වන ස්ථානවල නම් ගම් සටහන් නොකිරීම. පුතාල දැකලා තිය අද ගොඩාක් වෙලාවට මොනා හරි වැදගත් තැනක් මොනා හරි මිනිස්සු යන තැනක ගහක් ගලක් තියෙන්න බෑ ඒවයි කොටනවා. නම කොටනවා, ෆෝන් නම්බර්ස් කොටනවා, අකුරු කොටනවා. හරිම කැත පුරුදු පුතේ මේ පොදු ස්ථාන පොදු දේපල පරිසරයට අයිති දේවල් වල මෙහෙම තමන්ගේ නම කොටලා ඒව කැත කරන එක හරිම කැත පුරුද්ද පුතේ. මගේ පුතාලා නම් කවදාවත් කිසිම වෙලාවක जीवित परंपरा गाना लियानोट अनागत परंपरा दकीन लसने देवा परिसंकर අන්නයට කරදර වෙන පරිදි කෑකෝ ගැසීමෙන් වැළකීම. නොසුදුසු ආහාර පාන භාවිතා කිරීමෙන් වැළකීම. නොගැලපෙන බදන් භාවිතා කිරීමෙන් වැළකීම. නොසුදුසු ගීත ගායනෙන් හා වාදනයෙන් වැළකීම. පූජනීය ස්ථානවල පෞරාණිකත්වය හා ගෞරවයට හානි නොවන කිසිවක් නොකිරීම. ඒක පුතේ මෙහෙමයි මම දැකලා තියෙනවා ඔය සීගිරිය ඊට පස්සේ ඔය වගේ පුරාණ ස්ථානවල අනුරාධපුරේ නම් ගොඩාක් තැන්වල ඡායාරූප ගැනීම තහනම් කියලා ගහලා තිනවා ඒ ගහලා තියද්දිත් මිනිස්සු ගිහිල්ලා ඉසුරු මුණිය එහෙම ඡායාරූප ඕන ගණන් ගන්නවා මිනිස්සු ඒ වගේ පුතේ තැනක ගහලා තිනවා නම් පෞරාණිකත්වය ආරක්ෂා කරන්න ඡායාරූප ගන්න එපා කියලා අපේ වගකීම ඒ නීති රීති වලට ගරු කරලා ඒ වගේ දේවල් නොකර ඉන්න එක අර්ථාන්විත වන්දනයේ ප්‍රයෝජන අර්ථවත් අයුරින් සැලසුම් සහගත වන්දනාමානවල යෙදෙන විට සැලසෙන ප්‍රයෝජන රැසකි. ඒ වෙලාවට පංචශීලය ආරක්ෂා වෙනවා. කණ්ඩායමක් විදිහට ගියාම අපිට සහයෝගය සාමූහිකත්වයේ වර්ධනය වෙනවා. අන් අයට උදව් කරන්න අවස්ථාව ලැබෙනවා. මෙන්න මේවා තමයි පුතේ අර්ථාන්විත වන්දනාවේ ප්‍රයෝජන. අපි අර්ථාන්විත ලෙස වන්දනා ගමනක් යන එකේ ප්‍රයෝජන තමයි මේ. පංචශීලය රැකෙනවා සහයෝගය සාමූහිකත්වයේ වර්ධනය වෙනවා අනිත් අයට උදව් කරන්න අවස්ථාව ලැබෙනවා විනෝදයෙන් කාලය ගත කරනවට වඩා ආගමික ස්ථාන දැකලා අපිට පහන් සංවේගය ජනනය කරගන්න පුළුවන් අපිට මේ ආගමික වශයෙන් පහන් සංවේගය ඇති කරගන්න පුළුවන් ඒක පුතේ අපේ මෙලොව ජීවිතයටත් පරලොව ජීවිතයටත් අතිශය වැදගත් වෙනවා හරිද ඊට පස්සේ කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ කුසලතාවය වැඩි වෙනවා. අපි කණ්ඩායමක් වශයෙන් වන්දනා ගමන ගියාම අපි කාට හරි මොනා හරි කරදරයක් වුණොත් හැමෝම උදව් කරගන්නවා, කෑමක් වුණත් බෙදා ගන්නවා, කන්දක් නගින්න නම් හැමෝටම උදව් කරගෙන අත්වැල් බැඳගෙන නගිනවා. එතකොට අපේ කණ්ඩායම් හැගීම වැඩි දියුණු වෙනවා. ඊට පස්සේ අපි තව දැක්කේ නැති දේවල් ඇස් දෙකෙන් දකින්න පුළුවන් වෙනවා. ශ්‍රද්ධාව වැඩි කරගන්න පුළුවන්. හරිද? මෙන්න මේ දේවල් තමයි පුතේ අකුසල් සිත් යටපත් වෙලා කුසල් සිත් පහළ වෙනවා, පින් සිතුවිලි ඇති වෙනවා. මෙන්න මේ දේවල් තමයි පුතේ අර්ථාන්විත වන්දනයේ ප්‍රයෝජනය. හරිද? මම ඒක ඔයාලට ලියන්න දෙන්නම්. මොකද මම ඔයාලට ප්‍රශ්නයක් දීලා තිනා. මේ ප්‍රශ්නෙට උත්තරේ තමයි ඕක. ඔන්න ළමයි හොඳට මතක තියාගන්න මේක. හරි ඉතින් පුතේ එතනින් අපේ පාඩම ඉවරයි. හරි ළමයි හැමෝම මට දැන් උත්තර දෙන්න. පාඩම හැමෝටම තේරුණාද? අන්මියුට් කර උත්තර දෙන්න බලන්න. ඔව් ටීචර්. තේරුණ නැති තැනක් තියෙනවද පාඩමේ? නෑ ටීචර්. හරි එහෙනම් පුතේ දැන් ටීචර් ඔයාලට ප්‍රශ්න කිහිපයක් දෙනවා. පුතාල හැමෝම දැන් මම මේ පාඩම කරලා ඉවරයි නේ. අපි දැන් ගියේ සතියේ මේ පාඩම පටන් ගත්තේ. දැන් අපි මේ පාඩම කරලා ඉවරයි. හරිම ලේසි පාඩමක් මේක. අටමස්ථාන, සොලොස්මස්ථාන, වන්දනා ගමන්. වන්දනා ගමනකදී අපි කළ යුතු දේවල්, නොකළ යුතු දේවල්, ඊට පස්සේ වන්දනා ගමනකින් අපිට ලැබෙන ඵල ප්‍රයෝජන, මෙන්න මේවා තමයි මේ පාඩමේ තියෙන්නේ. හරි. ඉතින් මේ පාඩම හරිම ලේසි හැමෝටම දැන් තේරුණා කියලා කියවනේ. ඉතින් පුතේ මන් දැන් ඔයාලට චූටි ප්‍රශ්න ටිකක් දෙනවා. හැමෝම මේ ටිකට උත්තර ලියමු බලන්න. ඔහොම ඉන්න ටීචර් ස්ක්‍රීන් එක ෂෙයාර් කරන්නකම්. ළමයි මේක පේනවද?
නදීෂා ටීචර් ෂෙයා කරලා තියෙනක පේනවද? හරි. එහෙනම් පුතේ හැමෝටම මන් දෙනවා විනාඩි 15. හරිද? දැන් 7යි 37යි වෙලා විනාඩි 15ක් නෙමෙයි විනාඩි 10ක් දෙන්නම්. ලියලා ඉවර නැත්නම් තව අමතර විනාඩි 5ක් දෙන්නම්. හැමෝම මේ ප්‍රශ්න පහට ඊට ඉස්සෙල්ලා මම ඔයාලට දෙයක් පෙන්නලා ඉන්නම්. මේ තියෙන පුතේ අට මස්ථාන වලින් මේ සොළොස් මස්ථාන වලට අයිති නැති දෙක මේ උඩ තියෙන රූපේ ලංකාරාමය මේ පහළ තියෙන රූපය ලෝවා මහා පය නා ඔගොල්ලෝ දැක්කලා ඇති රුවන්වැලි සෑයලක තියෙන්නේ මෙහෙම ගල් කණු වටේටම තියෙනවා මැද්දෙන් ආරාමයක් වගේ දෙයක් තියෙනවා මෙන්න මේක ලෝවා මහා පය මේ තියෙන්නේ උඩ ලංකාරාමය මම මේ සතියේ ටියුට් එක දානවා එතකොට හැමෝම මේකේ print out අරගන්න ඕන හරි මෙතන තියෙන ලෝහා මහපාය ගැන චූටි විස්තරයක් ඒක නම් ඔයාලට ලොකුවට වැදගත් කමක් නැහැ. ඔයාලා මම ප්‍රින්ට් මේක දැම්මහම කියව ගන්න. හරි. දැන් ටීචර් විනාඩි 10ක් දෙන්නම් හැම දරුවෙක්ම මේ ප්‍රශ්න පහට උත්තර ලියන්න බලන්න විනාඩි 10 ඇතුළත. හැමෝම ලියන්න ඕන ඈ ටීචර් උත්තර අහනකොට උත්තර දෙන්න. හරි. දැන් පටන් ගන්න හැමෝම ලියන්න. आपुन लमाई हरी क्लास अलुतिंग आपई हरी इन्ना दंड विधि उत्तर लिया उत्तर साकच्चा कर हरी उत्तर लिया हरी दोम लिया හරි රශිනී ප්‍රශ්නයක් නැහැ ලියුවේ නම් අකුණු ගහනවා නම් රෙකෝඩින් එක ප්‍රශ්න වලට උත්තර ඊළඟ සතියේ ලියාගෙන එන්න අපි උත්තර සාකච්ඡා කරයි අද ගොඩක් දුරට එහෙම නැත්නම් රෙකෝඩින් එක බලන්න එහෙම නැත්නම් ලබන සතිය අපි බලමු හැමෝම උත්තර ලියන්න
තමයි ලියලා ඉවර නම් රේස් හෑන්ඩ් කරන්න. ඒලි වරද ළමයි රේස් හෑන්ඩ් කරන්න ඉවරයි නම් එහෙම නැත්නම් chat box එකට message එකක් දාන්න. ළමයි තව විනාඩි 3යි ඊට පස්සේ අපි සාකච්ඡා කරන්න පටන් ගන්නවා. දර්ශිකා ලියලා ඉවරයි. තව කවුද ලියලා ඉවර? මින්දුල ලියලා ඉවරයි. දෙන්නද? හරි. තව විනාඩි 3ක් තියෙනවා. ලියන්නකෝ. හරි ළමයි දැන් නම් වෙලාව ඇති අපි ප්‍රශ්න පළවෙනි ප්‍රශ්නටවත් උත්තර බලමුද කො බලන් තාම ලියන අය වීඩියෝ ඔන් කරලා අත උස්සන බලන් ලියන අය එහෙම නැත්නම් උත්තර දෙන්න අන්මියුට් කරලා උත්තර දෙන්න ලියලා ඉවරයි ඉන්නවද ඕ මිස් එක්කෙනයිද ඉන්නා ටීචර් ආ දෙන්නයි
තාම ලියන අය ඉන්නේ කවුද? ඉවරයි ටීචර්. හරි. එහෙනම් බලමු පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ. හරි. පළවෙනි ප්‍රශ්නේ sorry. सिद्धस्थान मौलिक उत्तर පළවෙනි ප්‍රශ්නෙට උත්තරය ලියපුරමයි රේස් හෑන්ඩ් කරන්න වැරදුනාට කමක් නැහැ ටීචර් බයින්නේ නැහැ මට ඕන ඔයාලු උත්තර මොකක් හරි ලිව්ව දෙ කියන්න විතරයි හරි දෙන්නේ ක්ලියලා ඔෂානි ඔෂානි කියන්න බලන්න මොකද්ද ලිව්ව උත්තරේ මිහිඳු හඳුරෝ ලංකාවට වැඩම කිරීමෙන් පසු බොහොම හොඳයි මිහිඳුල ලිව්ව උත්තරේ මොකක්ද ඒකමයි මිස් මං ලිව්වේ මිහිඳු හඳුරෝ ලංකාවට ගෙනින් පසු හරි ඒක හරි කියන්න බෑ පුතේ මොකද කියනවනම් ඔව් ඒක හරි වැඩිපුරම හැබෑ පුතේ සිද්ධාස්ථාන ඉදවීම ආරම්භ වුනේ සංගමිත්තා තරණියගේ වැඩමවීමෙන් තපස්සේ තමා කලා ශිල්ප ඇවිල්ලා ඒ සිද්ධාස්ථාන ගොඩක් ආරම්භ වුනේ නමුත් ඔයාලා දෙන්න ලියපු උත්තරේ හරි මිහිඳු හාමුදුරුව තමා ලංකාවට බුදුදහම රැගෙන ආවේ මම ඔයාලට ඒක පෙන්නන්නම් අච්චු පුතේ ओ अभी उत्तरे एक मुखद मिहिदुहा बुद्धागम लंकावट वेडम गिनावे ईट पास मिहिदुहा अपे धाम पास अच्छुपोत्तलवा मिहिदुहा देवाना पियतीस रजतमाट वतुर बुबुलाक එන හැටි පෙන්නලා වතුර බුබුල හැඩේ පෙන්නලා මෙන්න මේ හැඩේට තමා දාගත් හදන්නේ කියලා මිහිඳු හාමුදුරුව දේවානම් පියතිස්ස රජතුමාට දේශනා කරපු බව අපේ දහම් පාසලේ අච්චු පොතේ තිබුණා පුතාලටත් ලොකුණහ මේක ඉගෙන ගන්න ලැබේ මෙන්න අපේ අච්චු පොතේ තියෙනවා සංගමිත්තා ගමනේ ප්‍රතිපලයක් ලෙස අනේ sorry නෑ ටීචර් හරියට මෙතන highlight කරන්නම් හරි ශ්‍රී ලංකාව තුල බෞද්ධ රජදරුවන්ගේ අනුග්‍රහය යටතේ විවිධ පූජනීය ස්ථාන ඉදවන්නේ මහින්දාගමනේ දායාදයක් ලෙසය ඒ කියන්නේ මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයත් එක්ක තමයි මේ සිද්ධාස්ථාන ලංකාව ඇතුළත ඉදිවෙන්න පටන් ගත්තේ බොහොම හොඳයි මින්දුලයි ඔෂානි දෙන්නගේම උත්තර දෙක හරි අනිත් ළමයිනුත් ඒ වගේ උත්තර ලියන්න හරිද එතකොට පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ පුතේ බෞද්ධ සිද්ධාස්ථාන ඉදිකිරීම ආරම්භ වූයේ මහින්දාගමනයේ හෙවත් මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමෙන් පසුවයි. ඒකට උත්තරේ මහින්දාගමනයේ හෙවත් මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමෙන් පසුවයි. මේ ටීචර් highlight කරලා තියෙනවා. ඒක ලියන්නත් පුළුවන්. ටීචර් කිව්වා ඒක ලියන්නත් පුළුවන්. පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ ඒක. හරි ඉතින් පුතේ අපිට අනිත් ප්‍රශ්න තුන කතා කරන්න නම් දැන් වෙලාවක් නැහැ හැමෝම සෝරි ළමයි හැමෝම ලබන සතියේ එනකොට ඉතුරු ප්‍රශ්න හතරට උත්තර ලියාගෙන එන්න ඕන. මොන දැන් මම පළවෙනි ප්‍රශ්නේට උත්තරේ කිව්වා. අන්තිම ප්‍රශ්නේ පොඩ්ඩක් විස්තර කරන්න තියෙනවා ප්‍රයෝජන සහ වන්දනාව සිදු කරන ආකාරය. මේ අන්තිම ප්‍රශ්නේ ඡේදයක් විදිහට ලස්සනට හැමෝම විස්තර කරගෙන එන්න ඕන. ඔන්න ටීචර් අනිවාර්යයෙන්ම බලනවා උත්තර ලියාගෙන එන්න ඕන හැමෝම අනිවාර්යයෙන්ම. හරිද? වීඩියෝ ඔෆ් කරන් ඉන්න ළමයි මම දන්නේ නැහැ ඔයාලා පාඩම අහන් ඉන්නවද නැද්ද කියලා. මොකද ඔයාලා වීඩියෝ ඔෆ් කර ඔන් කරන්නේ නැහැ නේ කවදාවත්. හරිද? හැමෝම ඊළඟ දවසේ එනකොට උත්තර ලියන් එන්න ඕන. හොඳයි ළමයි. හරි. එහෙනම් හැමෝටම හැමෝම හොඳයි ප්‍රශ්න වලට උත්තර ලිව්වා. ලබන සතිය එනකොට මම දී ප්‍රශ්න ටිකට උත්තර ලියාගෙන එන්න. මම ටියුට් එක සම්පූර්ණ කළා මේ සතිය ඇතුළත ගෲප් එකට දාන්නම් පුතාලේක ඩවුන්ලෝඩ් කරගන්න පින්තූර තියෙන ටියුට් එක හරි එහෙනම් අද පාඩමේ තේරුම් නැති තැනක් තියනවද ඔයාලට පැහැදිලි තැනක් ප්‍රශ්න මොනවා හරි තියනවද
රාත්‍රියක්ම තෙරුවන් සරණයි. සුබ රාත්‍රියක් ළමයි හැමෝටම.